ඇමතිවරුනි මුලින්ම අපේ හිටපු අධ්‍යාපන ඇමතිතුමා මම ඒක විශේෂයෙන් කියන්න ඕනේ හිටපු අධ්‍යාපන ඇමතිතුමා සහ හිටපු බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යතුමා එතුමා ඒ දූර දෙක දරන වෙලාවේදී ජාති ආගම් කුලමය බෙද නැතුව මෙරට සියලුම හිතන් සිසු දරු දරුවන්ට සහ ශ්‍රී ලාංකිකයන්ට එක වගේ සලකලා හැමදාම අපේ ගෞරවය දිනාගෙන සිටින සුසිල් ප්‍රේමජාන්ත හිතවත් මැතිතුමනි වෛශ්‍ය ආචාර්යතුමනි කුමාර් කාමිල් මැතිතුමනි අපේ ගුණතිස්ස මහනගර සභාවේ සභාපතිතුමනි රාම්සි ඩෝනි මැතිතුමනි එනකි මෞලානා මැතිතුමා ඉන්නවා නජීබ් මෞලානා මැතිතුමනි ලියාකත් අලි මැතිතුමනි අනුහර රාජ්‍යර් මැතිතුමනි නවස් මුස්තෆා මැතිතුමා ඉන්නවා මෙතන හිල්මි කරීම් මැතිතුමා ඇතුළු අපේ මිතුරු ආශියා කියනවා ජානවර මැතිතුමා ඉන්නවා අපේ පකිස්තානයේ අනාපිතුමා හැටියට ඇවිල්ලා නැවත අපිත් එක්ක එකතු වෙලා අපි උදව් කරන ජ්‍යෙෂ්ඨ නීතිඥ අපේ සහින් මැතිතුමාත් ඇවිල්ලා ඉන්නවා අපිට එක දෙයක් පේනවා අද වෙනකොට මුස්ලිම් ජනතාව ක්‍රමක්‍රමයෙන් අවම වශයෙන් අපිත් එක්ක හිටපු අය 35 ක්‍රමක්‍රමයෙන් අපිට එනවා ඒ එනකොට ඒ එන්න පාර කපනකොට අපි නිතරම වැදගත් ඒ සියලු දෙනාම ආකර්ෂණය කරගත හැකි ඒ සියලු දෙනාට එක හා සමානව සැලකිය හැකි නායකත්වයක් අපි ඉදිරියට දාන එක. ඒ නායකත්වය මුස්ලිම්ම විය යුතු නෑ. අපි දන්නවා මුස්ලිම් නායකයෝ ඉදලා මුස්ලිම් මිනිස්සු බලාගත්ත හැටි. ඒම ඒක අදාළ නෑ. මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා අදාළත්වයක් නෑ. රටට ආදරය කරන අවංක ඔබට මුණ ගැසිය හැකි නායකත්වයක් සමග අපි රැඳී සිටින්න කැමැතියි කියලා පණිවිඩයක් එමනිසා තමයි ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය මාස අටක කාලය තුළ කිසිදු කෙනෙකුට කිසිම අසාධාරණයක් නොවන ආකාරයට ඉතාමත්ම හොඳින් මේ රට පාලනය කරගෙන යනවා. අපි ඇත්ත වශයෙන්ම කියනකොට මේ කුඩු උවදුරෙන් රට මුදවා ගන්නකොට ඒකෙන් සියලු දෙනා බේරෙනවා. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් සියලු ජනතාව තරුණයෝ සිසු දරුවෝ බේරෙනවා. පාතාලයෙන් බේර ගන්නකොට මුළු රටම සාමයේ සාමයේ දෙස යනවා. එයින්ද එවැනි නායකයෙක් තමයි අපිට ඕන. මම දන්නේ ඔබතුමාලා මේ පහුගිය කාලය තුල කරපු යම් යම් දේවල් වලින් අපි යන අත කොච්චර හොඳට පේනවද කියලා. ඔබතුමාලා දැක්කද විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ ගහනවා දැන් සතියකට ඉස්සෙල්ලා ශ්‍රී ලංකා ජනරජය ඊශ්‍රායෙලෙන් සින් යම් යම් ඉඩම් පලස්තීනයෙන් ලබා ගැනීමට විරුද්ධව තමන්ගේ ස්ථාවරය පැහැදිලිව ප්‍රකාශ කරලා ඒකට විරුද්ධත්වයේ ප්‍රකාශ කරා UN පියාණ්ඩුවක් තුළ කිසි දිනක සිදු නොවන දෙයක් ඒක. ඊට පස්සේ ඔබ දැක්කත් දන්නේ ඊයේ ඉඳලා අපි හැමදාම කියපු එක සිහිනයක් වෙලා තිබුණ එක. මේක ඉස්සරහට උප්පැන්නේ ජාති ආගම අහන්නේ නැහැ. සියලුම දෙනාම ශ්‍රී ලාංකිකයෝ. ඒ හින්දා කිසිම බයක් සැකක් නැත. ඊට පස්සේ ඉඳ ඉස්සෙල්ලා තිබුණා කවුරු හරි දෙන්නේ යාළු වෙලා අසාද බැන්දොත් මව්පියන් විවාහකට කියලා අහනවා. අවිවාහක කියලා කිව්වනම් ඒ නොදරු දරුව හැමදාම ජීවත් වෙන්න තෝරේ ඒ දෙන්නගේ වැරද්දට හරියට අර මේ ජම්මයන් නැති දරුවෙක් කැටින්න. ඒකත් ඉවත් කරලා දැම්මා. මේ මොකද්ද අපි මේ කරන්නේ? මේ යන්නේ අපි හරි දිශාට. මනුස්ස ගමට සලකන දිශාට. රට නිසි අයුරින් නිසි දිශාවට ගෙනියන විශාල නායකත්වයක් අපිට අපිට පේනවා. කෝවිඩ් අනතුරු මේ රටේ ඇවිල්ලා තියෙනවා. ඔබ දැක්කා පොකුරු 33ක් තිබුණා. ඒ පොකුරු 33න් 31ක් අද වෙනකොට අකර්මණ්‍ය වෙලා තියෙනවා. දෙකක් තාම පවතිනවා. විදේශ පොකුර ඒකකින් අපිට වළක්වන්න බෑ. ඒ අය එනකම්ම මේක තියෙනවා. නමුත් රටට හානියක් නෑ. ඔවුන් නිරෝධායනයට ලක් වෙලා ඉන්නේ. එහා සමානවම අද අපි සතියකට ඉස්සෙල්ලා යන්තම් දෙන්නෙක් හොයාගත්ත ගමන් සහ ඒ කන්දකාඩු මද්‍රව්‍ය නිවාරණ මධ්‍යස්ථානයෙන් හදාගත්ත ගමන් විපක්ෂයේ බලාගෙන හිටිය හරියට අඬන්න හිටපුවාගේ ඇඟිල්ල දැන්නා වගේ ඉවරයි රට විනාශයි දෙවල රැල්ල එනවා චන්දකල් දාන්න මේක පාලනය කරගන්න බැරි වුණා කියලා. හැබැයි දවස් 10ක් යනකොට ඔබට පේනවා සම්පූර්ණයෙන්ම කලමනාකරණය කරගෙන රට නවතත් යලි හරි අංශයට පවත්වාගෙන යනවා. ඒකෙන් කියන්නේ නිසි නායකත්වයක් තියෙනකොට නිසි අදිෂ්ඨානයක් තියෙනකොට නොකල හැකි කිසිවක් නොකියන්නේ නැහැ කියන එක. ඒ හින්දා අපි විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලනවා ඔබ කල්පනා කරලා බලන්න ඕන දෙයක්. මේ පොකුරු නිවනකොට පොකුරු 10කට වැඩි ප්‍රමාණයක් මුස්ලිම් ජනතාව සිටින ප්‍රදේශ ආශ්‍රිතව මතුණා.
එසෙල් වෙත්තේ මතු වුණා, මරදානෙන් මතු වුණා, බේර වලින් මතු වුණා, අතුළුගමෙන් මතු වුණා, මුත්තලමෙන් මතු වුණා, කලාවතෙන් මතු වුණා, මීගමෙන් මතු වුණා. එතකොට සිංහල ප්‍රදේශවල මතු වුණා, කලාවත මතු වුණා, ජායලෙන් මතු වුණා, මීගමෙන් මතු වුණා. දෙමළ ප්‍රදේශවල මතු වුණා. කොහෙද? තාපනේ මතු වුණා. එතකොට හමුදාව තුලනොත් මතු වුණා. නාවික හමුදාව තුල. මේ කට්ටිය බලාගෙන උට ප්‍රතිකාර කරපු ආකාරයේ කිසියම් හෝ වෙනසක් තියෙනවද? සිංහල මිනිස්සයවයි දෙමළ මිනිස්සයවයි මුස්ලිම් මිනිස්සයවයි එක විදියට බලාගත්තා. නිරෝධානය කරා, ලොක්ඩවුන් කරා, ආරක්ෂා කරගත්තා, හොස්පිටල්ස් වලට යවුවා, සුව කරලා ගෙදරට යවුවා. ඒකෙදි කිසිම ભેදයක් ඇතුවේ නැහැ. ඒක තමයි අපි දිගින් දිගටම බය නැතුව කොට අපේ රාජපක්ෂ මැතිතුමාගේ හිතගත්තේ. අපි දන්නවා එතුමා හොඳ මිනිස්සෙක්. මනුෂ්‍යකම පෙරදරි කරගත් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩ කරන හොඳ බිරුවෙක්. එහෙනම් ජාතිවාදී ආගම්වාදී පක්ෂ පස්සේ ගිහිල්ලා මේ රට වනසන්න ඉඩ දෙන්න එපා. මේ රට ජාතිවාදී පක්ෂ පිටපස්සේ ගියාම ඒ එක පැත්තක හැම අපි දන්නවා නිව්ටන්ගේ පළවෙනි නියමෙ. හැම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් තියෙනවා. එතකොට මුස්ලිම් ජනතාවගෙන් දෙමළ ජනතාවගෙන් ජාතිවාදී පක්ෂ එනකොට සිංහල ජනතාවගේ පැත්තනොත් යම් යම් ජාතිවාදී ප්‍රවණතා ඉස්මතු වෙන්න ඉඩ තියෙනවා. ඒත් ඒක ඉඩ දෙන්න එපා. අපි මුස්ලිම් සිංහල සියලු දෙනා දෙමළ සියලු දෙනා එකතු වෙලා ජාතික සමගිය ගොඩනගලා සහෝදරත්වය ගොඩනගලා රට දියුණුවට ගෙන යන ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ගමනට ආශිර්වාදයක් වෙලා එක් වෙන්නයි කියලා අපි තම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම වචනයක් කියන්න ඕන අපේ ගරු සුසිල් ප්‍රේමජාත මැතිතුමා. මම එතුමාව දැනගත්තේ එතුමා මම හිතන්නේ නියෝ මම අපි පාසල් යන කාලේ මේ නීති විද්‍යාලයේ ඉන්න කාලේ ඔබතුමා කෝට්ටේ මහනගර සභාවේ නියෝජනකාරයි. එදා ඉඳලා එතුමා නීතිඥයෙක් වෙන හින්දා අපිත් එක්ක ඉතා සමීපව අපේ ශිෂ්‍ය සංවිධාන කටයුතු එක්ක ගැටුණා. මම එක දෙයක් දැනගත්තා. එතුමා ක්‍රමක්‍රමයෙන් හොඳ ගමනක් ගියා. ඊට පස්සේ නගරාධිපති වුණා. ඊට පස්සේ පළාත් සභාවට ඡන්දෙල්ලුවා. පළාත් සභාවට ඡන්දෙල්ලලා පළාත් සභාවේ ඇමතිවරයෙක් වුණා. පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයෙක් වුණා. ඊට පස්සේ කැබිනට් අමාත්‍යවරයෙක් වුණා. හැමදාම මේ නිහතමානී අපේ ප්‍රසිද්ධ ප්‍රේමජාන්ත මහත්මයා හැමදාම අපි දැක්කා කිසිම දවසක වෙනස් නොවි. අව හොඳ ගුණයක් මම එතුමා දැක්කා. කිසිම දවසක මට දැනෙලා නැහැ මේ ඉන්නේ වෙනත් ජාතියක පුද්ගලෙක් මම මෙයක් එක්ක මේ ලං වෙන්න බෑ කියලා. නෑ. හැම දිනකටම මම දන්නවා මර්ජාන්නේ ගිතාමත්ම සමීපයි මේ වලට එනවා අපිත් එක්ක දිගින් දිගටම කිසිම දවසක කිසිම වෙනසක් නැතුව අපේ ගවනගේ පුතු මෙතන ඉන්න ඕන් සාක්ෂි දරයි. එතුමා කොච්චර හිටපු ගවනාලේ මොලාන මැතුමාගේ. එහෙනම් මම හිතනවා මේ මේ මුලාවෙන් මිදෙන්නට ඕන. මුස්ලිම් මිනිහට සේවය කරන්න මුස්ලිම් මිනිහෙක් වෙන්න ඕන. එහෙම නැහැ. හොඳ මිනිහෙක් හිටියනම් මුස්ලිම් සිංහල ද්‍රවිඩ වේවා ශ්‍රී ලාංකිකයන් සේවය කරන්න අපිට එකතු වෙලා වැඩ කරන්න පුළුවන් තැනකට අපි යන්නට ඕන. දැන් ගිය අවුරුද්දේ 23 දෙනෙක් හිටගෙන මුස්ලිම් මිනිත්තු මොනවද කරේ? මොන කෙන්කෙඩියක්වත් කරේ නැහැ. තියෙන ප්‍රශ්න වැඩි කරාම ඒක තමයි ඇත්ත. එහෙනම් ඒ මුලාවට රැවටෙන්න එපා. මිනිස්සු බෙදන්නට රැවටෙන්නට එපා. අපි එකතු වෙලා මේ රට හදමු. ඒකදී ඔබතුමන්ලා ඔබතුමන්ගේ යුතුකම් ඉටු කරන්න නැවත වතාවක් ඒ බොරුවට රැවටෙන්නට එපා. ජනාධිපතිතුමා වරුදු 2025 වෙනකම් බලයේ ඉන්නවා කියන එක වරක්වන්නට බෑ. එතුමා තෝරාගෙන ඉවරයි. ශක්තිමත් ආණ්ඩුවක් පීඩුවලා සියලු දෙනාටම සේවය කළ හැකි ආණ්ඩුවක් පීඩුවීමට දායක වෙන්න. ඒකෙදී ඒ ප්‍රගතිය සහකරවපු වන්න සහකරුවන් ලෙස කටයුතු කරන්නට ඔබ සම සියලු දෙනාටම ශක්ති ධෛර්ය වාසනාව ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සමුනි හඬවමු.
මේ වගේ වීඩියෝ දිනපතා නරඹන්න අපේ channel එක subscribe කරන්න.